මං ඇත්තටම දේශපාලනයට කැමති නැහැ. ඕගොල්ලන් ඉස්සලා කියන්නේ ඇයි දේශපාලනයට ප්‍රභු පැවතුන අපේ ෆැමිලි එක කොහොමත් දේශපාලනේ ඊනින්වත් හිතුවේ නැහැ. අපි දේශපාලනයට මගේ සහෝදරය ඇයි කියලා. ඇත්තටම මේකට කාරණේ ඇවිල්ලා අපේ ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ එයා ඉල්ලුමක් කළා මට ජනාධිපති වෙන්න ඉස්සෙල්ලා තරග කරද්දී වියත්මකට ඇවිල්ලා මට වැඩ කරන්න පුළුවන් කියලා. මම ඒක හරි සන්තෝෂයෙන් පිළිගත්තා. එයා දිනල ඉවරලා මාස දෙකකින් විතර කිව්වා මට එන්න කියලා. මම ගියා යාගේ කාර්යාලයට. ගියාම කිව්වා මුරලි දැන් ඕගොල්ලොත් අපිට වැඩ කරන්න එකතු වෙලා. ඒකින්ද මම හිතනවා වා උතුරේ ආණ්ඩුකාර බාර ගන්න කියලා. මං එතන කිව්වා සර් මට ඇත්තටම දේශපාලනේ ගැළපෙන්නේ නැහැ. මම ක්‍රීඩකෙක්. ඒ වගේම මම මිනිසුන්ට උදව් කරන්න තමයි ආස. ඒකින්ද මම කිව්වා යාට ජනාධිපතිතුමාට කිව්වා ඒක මට කරන්න බෑ මාත් එක්ක තරහ වෙන්න එපා කියලා. එතකොට ඉනා වෙලා කතා කරලා ඕකේ නම් කමන්නේ මම වෙන මුල්ගලෙක්ව දාන්නම් කියලා මම කිව්වා. ඊට පස්සේ මාස දෙකකින් විතර ආපහු කතා කළා. කාර්යාලයට එන්න කිව්වා. මම ගියා. දැන් වා කිව්වා උතුරේ ගන්න බෑ කියලා. පුළුවන් නම් මට උදව්වක් වශයෙන් වා තරඟ කරන්න කිව්වා. මේ පාර. ඒතකොට මං සර් කොහොමද දේශපාලනේ හරියන්නේ මට අමාරුයි කිව්ව ගම යන කොට ඔයගොල්ලෝ දන්නවනේ දැන් බැංකුව වල කතා කරන විදිය තරහා යනවනේ පොඩි ඉනාවෙන් වගේ තරහා වෙනවා කිව්වා. ඕගොල්ලන් අමාව දිනෙව්වා. ඕගොල්ලන් දිනුවාට පස්සේ මාත් එක්ක හොඳ කට්ටිය වැඩ කරේ නැත්තම් මේ රට ගොඩ ගන්න බෑ. එතකොට මම කොහොමද හොඳ අයට හරින් හොඳ අය ගාවට යන්නේ කියලා අහුවා. එතකොට මට ඉතුනාලේ සර් ඊනන් සර් මම මගේ ලාබාල මල්ලි හරි දක්ෂයා. එයාව මං බාලා මං එයාගේ පිටිපස්සෙන් ඉඳන් වැඩ කරනවා. එතකොට එයා සන්තෝෂ වුණා. ඒ වෙනින්ද තමයි අපි අද මේ තැනට ආවේ. ඇත්තටම අපිට අවශ්‍යතාවයක් නැහැ දේශපාලනික ඉන්න. ඕනේ තරම් කම්පනිස් තියෙනවා, සල්ලි තියෙනවා, ඒකෙන් ප්‍රශ්නයක් නැහැ. ඕනේ තරම් මුළු ලෝකෙම අඳුරගෙන නමක් තියෙනවා. සමාරක් කියන්නේ සල්ලි හදන්න, සමාරක් කියන්නේ නම අදාගන්න. ඔය දේශපාලනික අපිට දේ දෙකම අවශ්‍යතාවයක් නැහැ.